ඔබේ මගේ අපේ ජීවිතවල අපිට විවිධාකාර ලෙඩ රෝග හැදෙනවා. එහෙම හැදුනම අපි ඒක අවබෝධ කරගන්නවා, වෛද්‍යවරයෙක් ළඟට යනවා, බේත් හේත් ගන්නවා, සුවපත් කරගන්නවා. හැබැයි සමහර රෝග තියෙනවා ඒක හැදෙනවට ගොඩක් වෙලාවට බයයි. ඒක එහෙම රෝගී තත්ත්වයක් තියෙනවා කියලා පිළිගන්න නැතම් වෙලාවට බයයි. ඉතින් එහෙම නොවි වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක මේ වැනි රෝග සුවපත් කරගෙන මේ අවස්ථාව තියෙනවා කියලා කියන්න අපි සූදානම් එවැනි රෝගී තත්ත්වයක් පිළිබඳව කතා කරන්න. ස්නායු රෝග අතරේ අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් යම් කිසි කෙනෙක් අන්න ඒ අයට මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙයි. අපි කතා කරමු අපස්මාරය පිළිබඳව, අපස්මාර රෝගී තත්ත්වය පිළිබඳව. අපි ආරාධනා කළා ස්නායු රෝග පිළිබඳ ළමා රෝග විශේෂඥ වගේම මහාචාර්ය ජිතංගි වනිගසිංහ මහත්මියට මේ පිළිබඳව කතා කරන්න. අයිබුවන් වෛද්‍යමේනි, අපි මුලින්ම මේ අපස්මාරය කියන රෝගී තත්ත්වය පිළිබඳ චුට්ටක් පැහැදිලි කරගෙන මොන වගේ රෝගයක්ද මේ කියලා. එතනින් පටන් ගන්න එක හොඳයි. ඉතින් අපස්මාරය කියලා අපි අපේ හිතට එන්නේ මං හිතන්නේ කවුරු හරි රෝගියෙක් බිමට වැටිලා දඟලනවා ගැහෙනවා, ඒක තමයි අපි අපස්මාරය කියලා දකින්නේ. ඒකේ සිද්ධාන්තය ගත්තොත් ඒ වගේ අවස්ථාවක් එන්නේ මේ අපේ මොලේ ස්නායු අසාමාන්‍ය විදියට උත්තේජනය වෙලා ඒක නිසා එළියට දකින රෝග ලක්ෂණය තමයි අපි ඔය අපස්මාර තත්ත්වය කියලා කියන්නේ. ඒතර එක පැහැදිලි කිරීමක් කරන්න ඕන මම හිතන්නේ මේ වචන සම්බන්ධයෙන්, මොකද්ද වලිප්පුව කියන්නේ, මොකද්ද අපස්මාරය කියන්නේ කියලා. ෆිට් එක කියන වචනේ අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරනවා. ඒතර වලිප්පුව තමයි රෝග ලක්ෂණය. උදාහරණයක් විදිහට උණ කියන එක රෝග ලක්ෂණයක්. හැබැයි රෝගය තමයි අපස්මාරය කියන්නේ. ඉතින් ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වලිප්පුව නිරන්තරයෙන්ම හැදෙන, නැත්තම් කිසිම හේතුවක් නැතුව හැදෙන රෝගී තත්ත්වය, ඒ කියන්නේ අපස්මාරය. අපි ඒ රෝගයට කොහොමද අපි ප්‍රතිකාර කරන්න ඕන කියලා. ඇත්තටම තුන හේතුවක් නැද්ද මේකට? මේ රෝගී තත්ත්වයට බලපාන හේතු මොනවද? මෙහෙම වෙන්නේ ඇයි එතකොට? හේතු කීපයක් තියෙනවා නලින්. ඒ කියන්නේ අපේ මොලේ තියෙන යම්කිසි අසාමාන්‍ය තත්ත්වයක් නිසා තමයි මේක ඉන්නේ. ඒතර අපි හේතු වර්ගීකරණය කරොත් ඒක සමහරලාට මොලේ හැදිලා තියෙන විදිය වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ගතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ තියෙන ආසාදනයක්, දිගු කාලීනව තියෙන ආසාදනයක්, උදාහරණයක් විදිහට අපි කියන්නේ TB කියලා ක්ෂය රෝගයේ මොලේ ඇති වුණාම අන්න ඒ වගේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ජානමය හේතු නිසා, විශේෂයෙන් ළමයින්ගේ තියෙන ස්නායුවල ලොකු කොටසක් ඉන්නෝ අසාමාන්‍ය ජානමය තත්ත්වයක් නිසා මේ වගේ අපස්මාර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයගේ හේතු කාරක හයක් තියෙනවා අපිට වර්ගීකරණය කරාම. හැබැයි කොටසක් ඉන්නවා, සුළු කොටසක්, අපි කිව්වම 20%ක් විතර ඉන්නවා. හැබැයි අපි මේවා පරීක්ෂණ කරාට අපිට ඇත්තටම හේතුකාරකය හොයාගන්න බැරි වෙන. ඉතින් එතකොට අපි ඒගොල්ලන් අපි හේතුකාරය නොදන්නා කියන වර්ගීකරණය දුන්නා වුණාට ඒක අපිට අපේ තියෙන අපිට බලන්න පුළුවන් හැකියාව තියෙන පරීක්ෂණ වලින් හොයාගන්න බැරි මට්ටමක තියෙනවා කියන එක තමයි කියන්න පුළුවන්. හැබැයි බහුතරයකට 80%කට විතර හොයාගන්න පුළුවන් හේතුවක් තියෙනවා. දැන් එතුමනි, දැන් අපස්මාර රෝගී තත්ත්වයේ වලිප්පුව වගේ තත්ත්වයකට පත් වුණාට පස්සේ අපි ඒක හඳුනගන්න ඊට කලින්, ඒ කියන්නේ එහෙම දැන් කවදාවත් ඇති වෙන නැත්නම් දරුවෙකුට පරීක්ෂණ කළා, වැඩිහිටියෙකුට පරීක්ෂණ කළා, එහෙම කලින් හඳුනාගන්න පුළුවන්ද මේක? කලින් අඳුනා ගැනීමේ ඇත්තම ලොකු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න අපිට දෙවිදියකට බලන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට පොඩි කාලේදී යම් කිසි ගැටලු සහගත තත්ත්වයන් ඇති වුණා. උදාහරණයක් විදියට ඉපදීමේදී ගැටලු සහගත තත්ත්වයන් එන්න පුළුවන්. බබා හුස්ම ගන්න ප්‍රමාද වෙන්න පුළුවන්, ඉපදිලා ඒ වගේම වලිප්පුව හැදෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොළයට ආසාදනය යන්න පුළුවන්. අන්න ඒ වගේ දරුවෙකුට අපස්මාරය අනාගතයේදී හැදෙන්න පුළුවන්. හැබැයි ඒක හැදෙන්නේ හෙටද, අවුරුදු 2 දීද, අවුරුදු 10 දීද, අවුරුදු 25 දීද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඉතින් එතකොට අපි ඒකට කොයි අවස්ථාවේද එහෙනම් අපි බලන්නේ කියන එක ගැන ගැටලුවක් වෙනවා. ඉතින් සාමාන්‍ය ජීවිතේ ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් අපිට රෝග ලක්ෂණ නැත්තම් අපි ඒක ඇති වෙයිද කියන එක අපි බලන්න ලොකුවට උත්සාහයක් දරන්නේ නැහැ. හැබැයි ඔබතුමිය කියවා මේ ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන් කියලා. අපි හිතනවා මේක සමහරට මේ ජානමය කාරණා නිසා සිදුවන දෙයක්, එහෙම නැත්නම් මට ඕක හැදෙන්නේ නැති වෙයි, එහෙම නෙවෙයි, කියන්නේ ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක් මේක. වෛද්‍යතුමනි, මේ කුමන වයස්වල වගේ කට්ටියද දෙක ගොඩක් පොඩි දරුවන්ගේ මේක අපි දකිනවා, වැඩිහිටියන්ගේත් දකිනවා, ඒ කියන්නේ ඕනම වයසක මේක ඇති වෙන්නත් පුළුවන්ද? ඕනෑම වයසක ඇති වෙන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන් සංඛ්‍යාත්මකව. එතකොට අපි සාමාන්‍ය ජීවිත කාලය ගත්තොත් එහෙම කුඩා වයසේදී වැඩිපුර හැදෙනවා. ඒ වගේම වයසට ගියාමත් වැඩිපුර හැදෙන සංඛ්‍යාත්මකව වැඩිපුර සංඛ්‍යාවකට අපස්මාරය තියෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ ගොඩක් වෙලාට තියෙන්නේ කුඩා මොලේ මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඒ නිසා කුඩා
කුඩා දරුවන්ට අපස්මාරය සාමාන්‍යයෙන් අපේ වයසට වඩා වැඩිපුර ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි වයසට ගියාට පස්සේ අපේ ජීවිතයේ ඇතිවෙච්ච ඔක්කොම මොළයට තියෙන ගැටලු ඒ වෙනකොට අපි ගොඩක් අයට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ආඝාත තත්ත්වයක් එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් හැදලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොළයට ආසාදනයක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අපිටමකෝ මේ අපිරිය අනතුරකට ලක් වෙලා මොළයට ඒ වෙනකොට කැළලි සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. එම නිසා අපි දකිනවා වයසට යනකොටත් අපස්මාර රෝගයේ හැදීමේ සම්භාවිතාවය වැඩි කියලා. ඒතර සංඛ්‍යාත්මකව වයස කොටස් කොටසේදී වැඩිපුර සංඛ්‍යාවකට අපස්මාරය තියෙන්න පුළුවන්. වැදගත්ම දේ මේ රෝගී තත්ත්වය ඔබට තියෙනවා නම් ඔබේ දරුවට නැත්නම් වැඩිහිටියෙකුට තියෙනවා නම් මොකක්ද මේකට කරන්න ඕනේ? ප්‍රතිකාර සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන වෛද්‍යතුමනි, දැන් මේකට නිසි ප්‍රතිකාර තිබුණාද? මේක පාලනය කළ හැකිද? කොහොමද ප්‍රතිකාර සිද්ධ වෙන්නේ? ඔව්, මම හිතන්නේ අද මේ වැඩසටහනෙත් අපේ මූලික පරමාර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රතිකාර ගැන දැනුවත් කරන එක. එතකොට ප්‍රතිකාර ගැන කතා කරනකොට ප්‍රතිකාර තියෙනවා. අපි ප්‍රතිකාරවලට යන්න ඕන සහ අපි එක සාර්ථකව ප්‍රතිකාර ලබා දිය යුතුයි කියන තැන තමයි අපි මේ සාකච්ඡාව කරන්න ඕන. එතකොට ප්‍රතිකාර තියෙනවා කියලා කිව්වම මොන වගේ ප්‍රතිකාරද කරන්න පුළුවන් කියන එක. එතෙන්දී අපි කතා කරන්න ඕන අපස්මාරය නැත්නම් වලිප්පුවක් හැදුන වෙලාවේදී අපි මොකද්ද කළ යුතු ප්‍රතිකාර කියන එක එක අංශයකින් ඒ කතා කිරීම. දෙවෙනි කතා කිරීම තමයි දැන් මේ වලිප්පු තත්ත්වයේ දිගට දිගට එනකොට එහෙම නැත්නම් මේ පුද්ගලයාට අපස්මාරය තියෙනවා නම් මට වෛද්‍යතුමනි මොහොතක් දෙන්න අපි වෙලාව බලමු. හරි, අපි කතා කරමින් සිටියේ අපස්මාර රෝගී තත්ත්වයට තියෙන ප්‍රතිකාර පිළිබඳව. ඒතර අපස්මාරයේ තියෙන පුද්ගලයෙකුට ප්‍රතිකාර ගැන කතා කරනකොට අපි කොහොමද මේ පුද්ගලයාට කොයි අවස්ථාවේද ප්‍රතිකාර කරන්නේ, සාර්ථකව දෙන්නේ කොහොමද, අපි මේ රෝගේ ආයි නැවත හැදෙන්නේ නැතුව මේ රෝගය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක. ඊළඟ අවස්ථාව තමයි අපි මේක රෝගයත් එක්කම රෝගයත් එක්ක එන ලොකු සමාජීය බලපෑමකුත් තියෙනවා. එතකොට අපි මේක සාර්ථකව අපස්මාර රෝගේ සාර්ථක වෙනවා කියන්නේ ජීවිතේ ජය ගන්නත් ඕන. එතකොට ඒ තුන්වෙනි කොටස කතා කරනකොට අපි රෝගයට ප්‍රතිකාර කරන ගමන්ම ජීවිතේ සාර්ථක කරගන්න හැටි කතා කරන්නත් ඕන. එතකොට අපි මුල් අවස්ථාව කතා කරොත් එහෙම දැන් මේ අපි මේ වලිප්පුවක් ඇතුළත් මොකද කරන්න කියලා. ඒතර ගොඩාක් වෙලාවකට අපි වලිප්පුව කියලා දකින්නේ අපේ හිතේ තියෙන්නේ මේ බිම වැටිලා සෙම දාලා ඒ ගැහින දරදඬු වෙලා නේද? දරදඬු වෙලා ඒ චිත්‍රය තමයි අපේ හිතේ තියෙන්නේ. සමහර කොටසක් ඉන්නවා ඒ වගේ අපස්මාර තත්ත්වේ ඇති වෙන. හැබැයි තව අවස්ථාවලදී ඒ වගේ විදිහට නොවී වෙන වෙන විදිහට අපිට ඒ රෝග තත්ත්වය දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මුකුත්ම දැන් මේ සාකච්ඡාව යන වෙලාවේ මම කතා නොකර සිටිනවා නම් අසාමාන්‍ය විදිහට ඒකත් ඇත්තටම ඒ මගේ මුලෙන් වලිපු තත්ත්වේ යන හින්දා වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට ජීවිතයට හානියක් වෙන්නේ දරුණු මට්ටමක් වෙන්නේ සිහි කල්පනාව නැති වෙලා අර වගේ අපි කියන්නේ අපිට හානියක් වෙන්න පුළුවන් එකපාරට වැටුනොත් ඒ වගේම අංග චලනයේ වෙන නිසා. එතකොට ඒ හැම අවස්ථාවකම සාමාන්‍යයෙන් අපේ මොළෙම්ම තියෙනවා එක්තරා වෙලාවකට පස්සේ මේක ඉබේම නවතිනවා කියලා සිද්ධාන්තය. ඒ කියන්නේ බහුතරයේ මේ තියෙන අපස්මාරේ නැත මේ වලිප්පුව තියෙන්නේ පොඩි වෙලාවක් පමණයි. ඒක විනාඩි දෙකක් තුනක් වගේ සංඛ්‍යාත්මක අගයක් දෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිකාර දෙන්නේ මේක විනාඩි 5කට වඩා යනවා නම් විතරයි. ඉතින් සංඛ්‍යාත්මකවත් එහෙම අවශ්‍යතාවය ඇති වෙන්නේ සුළු කොටසකට විතරයි. ඒතර ඒ වෙලාව ඇතුළත අපි නිසි ප්‍රථමාධාරය ලබා දෙන එක හරිම වැදගත් වෙනවා. එතින්දී ඒ කියන්නේ රෝගියාට හානියක් නොවන විදිහට. මොකද මේක ඉබේම නතර වෙන්න පුළුවන්. හැබැයි අපි කරන දේවල් වලින් රෝගියාට හානියක් නොවන විදිහට, උදාහරණයක් විදිහට අපි කට අරින්න උත්සාහ කරනවා, හැඳි දාන්න උත්සාහ කරනවා, ඒවා තුළින් යකඩ කෑලි අතට දෙනවා නේද? යකඩ කෑලි අතට දෙනවා. මේවා තුළින් රෝගියාට හානියක් නොවන විදිහට අපි වග බලා ගන්න ඕන මේ ප්‍රතිකාර කරන අවස්ථාවේදී. ඇත්තටම ලොකු දෙයක් කරන්න නැහැ. දැන් අපි රෝගියාව බිම හාන්සි කරලා තියලා අපි එක ඇලයකට හරවලා ඒ රෝගියාගේ ශ්‍රාවයන් එළියට යනවා නම් අපි ඒක යන්න ඇරලා ඒ වෙන්නේ මොකද්ද කියන ගැන අවධානයෙන් ඉඳලා විනාඩි 5කට වඩා වෙලාවක් යනවා නම් වෛද්‍ය ප්‍රතිකාර
සඳහා ගෙනියන එක තමයි සුදුසුම ක්‍රියාවලිය වෙන්නේ. ඔව්. නිතර නිතර අපස්මාර රෝගී තත්ත්වය වැළඳීමේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙනවා නම් එවැනි කෙනෙකුට එතකොට මේ ඖෂධ ප්‍රතිකාර වලින්ද මේක සුවපත් වෙන්නේ නැත්නම් සත්කම් කරන්න ඕනද කොහොමද මේ පැත්ත? ඔව් ඖෂධ ලබා දෙන්න ඕන. ඖෂධ වලින් අපිට 70%ක් 80%ක මේ ගැටලුව සාර්ථකව අපිට පාලනය කරන්න පුළුවන්. ඉතින්දී 50%කට විතර එකම ඖෂධයක් පමණක් පාවිච්චි කරලා මේ තත්ත්වය ලබා ගන්න පුළුවන්. තව කොටසකට අපි ඖෂධ වර්ග දෙකක් සමහරට පාවිච්චි කරන්න වේ. තව සුළු කොටසකට ඖෂධ තුනක් වගේ පාවිච්චි කරන්න වෙන වෙලාවල් තියෙනවා. සංඛ්‍යාත්මකව ඒ සුළු කොටස්වලට තමයි එහෙම පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි අර ඔබ ඇහුවා වගේ 20%ක් එහෙම නැත්නම් 25%ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. අපි කොච්චර ඖෂධ වර්ග පාවිච්චි කරත් අපිට ඒ අපස්මාර තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැරි වෙන. එතකොට නිට්ටාවර සුවපත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එකද කියන්නේ? ඔව් කොහොම කරත් නිට්ටාවර සුව කරනවා කියන එක ගැන ගැටලුවක් තියෙනවා. අපි නිට්ටාවර සුව කරනවා කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. දිය වැඩියා වගේම තමයි. අපි කතා කරන්නේ රෝගය පාලනය කිරීම පමණයි. එතකොට ඒතර රෝගය පාලනය කරන්න ඖෂධ මගින් පමණක් සාර්ථකව පාලනය කරගන්න එක පුළුවන් 75% විතර කරන්න. හැබැයි කොටසක් තියෙනවා ඒගොල්ලන්ට මෙතනින් එහාට ගිය අපි ඔප්ෂන්ස් දෙන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙන ප්‍රතිකාර ක්‍රම, උදාහරණයක් විදිහට ඔබ කිව්වාගේ ශල්‍ය ප්‍රතික්‍රමය සමහර අයට ගැළපෙන්න පුළුවන් සමහර අයට. ඒ වගේම අපි විශේෂ කෑම වට්ටෝරුවක්, ඒකට කියන්නේ කීටෝජෙනික් ඩයට් කියලා. මං හිතන්නේ දැන් නම් අද කාලේ කට්ටිය කීටෝජෙනික් ඩයට් කියන එක අහලා තියෙනවා. ඒතර ඒ කෑම වට්ටෝරුව තුලින් අපස්මාරය අඩු කරන්න පුළුවන් අවස්ථාවක් ලබා කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට වෙන ක්‍රමවේදෙන් ඒවත් ශල්‍ය වෛද්‍ය මාර්ග තුලින් අපස්මාරය පාලනය කරන්න වෙනත් ක්‍රමවේදයන් සුදුසු රෝගීන්ට ලබා දීමේ හැකියාව තියෙනවා. ඔව්. අද ජාත්‍යන්තර මේ ඇත්ත කතා කිරීමේ දිනය එහෙම තමයි මේ බටහිර රටවල මේ අද දවස නම් කරලා තියෙන්නේ. එහෙම මම කියන්න හේතුව සමහර ලාවට මේ ඇත්තට මුහුණ දෙන්න ගොඩක් දෙමව්පියෝ බයයි. දරුවෙකුට මේ රෝගී තත්ත්වයේ තිබ්බොත් එම ටිකක් සමාජයෙන් අයින් කරන්න, පාසලට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනුම් දෙන්න, සමාජය ඇතුලේ අය ඔහුව හංගන්න උත්සාහ ගන්නවා. මේ තත්ත්වයේ තේරුම් ගැනීම, මේ රෝගී තත්ත්වයක් කියන තේරුම් අරගෙන මේකට යොමු වීමම මම ඒ ආකල්පම මේකෙන් පාලනය වෙන්න මේක ජයග්‍රහණය කරන හේතුවක් වෙයි නේද? අනිවාර්යෙන් නලින්. අයිති මට හිතෙන්නේ ඔයා අර අපේ තුන්වෙනි අපි අවස්ථා තුනක් කතා කර අපි මේ රෝගය කොහොමද අපි මේක පාලනය කරන්නේ කියලා. ඉතින්දී තුන්වෙනි අවස්ථාව තමයි මේ රෝගය ගැන අපි දකින දැක්ම. එතකොට ඒ රෝගය ගැන දකින දැක්ම මම රෝගියෙක් නම් මම ලෙඩේ ගැන දකින්නේ කොහොමද? ඒ වගේම මගේ පවුල කෙනෙක් ඉන්නවා නම් මගේ පවුල ඒ රෝගය ගැන දකින්නේ කොහොමද? ඒ වගේම සමාජය කොහොමද මේ රෝගය දිහා බලන්නේ කියන එක මතත් මේ රෝග පාලනය කිරීම ඇත්තටම රඳා පවතිනවා. ඒතර දැන් අපි වැඩිහිටියෙක් ගැන කතා කරොත් මං හිතන්නේ අපි මේ රෝගය ගැන දැනගන්න ඕන, දැනුවත් වෙන්න ඕන. මේ රෝගය මේ මොකක්වත් මේ මොකද අසාමාන්‍යතාවයක් නැත්තම් එහෙම නැත්තම් මොක හරි අපි තමයි යක්ෂාවේශයක් වගේ ඒ වගේ දෙයක් නිසා ඇතිවෙච්ච රෝගයක් නෙමෙයි, ඒකත් රෝගයක් පමණයි. දැන් අපි කෙනෙකුට දියවැඩියාව හැදුනාම ඒක ගැන කතා කරන්නේ සමහරවිට සමහර අය කතා කරන්නේ හරි ආඩම්බරයෙන්. හැබැයි අපස්මාරය ගැන එහෙම කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක එම සම මට්ටමේ තිබිය යුතුයි. මොකද ඒකත් රෝගයක් පමණයි. ඒතර අපි එකක් රෝගියෙක් විදියට අපි මේ රෝගේ බාර ගන්න ඕන. අපි ඒක අපි පසුබෑමක් විදියට සලකන්න යුතු නැහැ. දෙවෙනිව පවුල අපේ වටේ ඉන්න මේ ආසන්නම සමාජයත් මේක රෝගයක් පමණක් විදියට දැකලා ඒ දරුවාට එහෙම නැත්නම් ඒ වැඩිහිටියන්ට මේ රෝගය නිසා අපි ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් අපි සහයෝගය දෙනවා කියන එක. එහෙම නැත්නම් අපි ලෙඩාට අපි සපෝට් කරනවා කියන එක තමයි අපි කරන්නේ. යාට ජීවිතය සාර්ථක කරගන්න අපි උපරිම සහයෝගය ලබා දෙනවා කියන එක සමාජයේ පවුල විදියට. ඒ වගේම සමාජය මේ රෝගීන්ට අනුකම්පා කිරීම අවශ්‍ය නැහැ. මොකද ඒකත් රෝගයක් පමණයි. ඒ රෝගීන්ට සමාජයේ ඒගොල්ලන්ට ලැබිය යුතු අවස්ථාව ලබා දෙන්න අපි උපරිම විදිහට කැප වෙන්න ඕන. ඉතින්දී සමාජය කියලා ගත්තම පාසල ලොකු වගකීමක් තියෙනවා. ඒතර පාසල තුලින් ගුරුවරින්ට මේ වගේ දරුවෙක් ඉස්කෝලේ වන්න එපා, ගෙදර තියාගන්න කියන එක නෙමේ. ඒ දරුවාට ලැබිය යුතු අවස්ථාව ලබා දෙන්න ඕන. වැඩපොලේ හිම රෝගියෙක් ඉන්නවා නම් ඔහු රෝගය පාලනය කරන අතරතුරම උපරිම ලෙස ඔහුගේ හැකියාවන් දියුණු කරගන්න අපි අවස්ථාව ලබා දෙන්න ඕන. අවසාන වශයෙන් දැන් මේ රෝගී තත්ත්වය අඳුනගෙන පුද්ගලෙක් විතර මට මේ රෝගී තත්ත්වයේ තියෙනවා නම් අපස්මාරය මට තියෙනවායි කියලා බේත් හේතු වල යොමු වීම හරහා මට ලැබෙන වාසිය ප්‍රතිලාභය කොයි වගේද?
අපස්මාරයෙන් තොරව ඉන්න පුළුවන් නම් තමන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒතරට මට යායුතු තැනට යන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. මං යායුතු තැනට යන්න කිසිම බාධාවක් වීමට හේතුවක් නැහැ. හැබැයි නිසි ප්‍රතිකාර නිසි ලෙස ගැනීමෙන් අන්න ඒ తත්වය ලබා කර ළඟා කර ගන්න පුළුවන්. හරි. අපිට අවශ්‍ය වුණේ මේ රෝගී తත්වයේ පිළිබඳව ඇත්ත ඔබ තේරුම් ගැනීම. මේක සමාජය ඇතුළේ අපි හැමෝම මේ රෝගී తත්ව ඕනෑම කෙනෙකුට වැළඳෙන්න පුළුවන් අත් වෙන්න පුළුවන් කියන එක තේරුම් ගැනීම නිසා ඒක සාමාන්‍ය රෝගී తත්වයක් විදිහට පිළි අරගෙන සමාජයේ කාටත් එක ජීවත් වෙන අවස්ථාවක් ලබා දීම අපේ අරමුණ වෙන්නේ. ප්‍රතිකාර තිබෙනවා. වහා මේ ප්‍රතිකාර වලට යොමු වෙන්න ඒ හරහා අපට සුවපත් ජීවිතයක් ළඟා කර ගන්න පුළුවන් කියන මතක් කිරීමත් අපි මේ වෙලාවේ කරනවා. අපි ස්තුතිවන්ත වුණා මහාචාර්ය ජිතාංගේ වණිගසිංහ වෛද්‍යතුමියට අද දවසේ මැදිරියට ඇවිල්ලා මේ ගැන දැනුවත් කළා. ඒ දැනුවත් වීම ඔබට පිටිවහලක් වේ ඔබේ ජීවිතය ට වඩා වටීවි කියලා අපි විශ්වාස කරනවා. සමුදන බුතුමියට අපි පුංචි විරාමයක් අරගෙන ඊළඟ විශේෂාංගත් එක්ක යලි සම්බන්ධ වෙමු.